නැහැ නේද කියලා. Right. Okay. අද දවසේ අපි මේ ගොඩක් වෙනස් මාතෘකාවක් තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අද දවසේ මේක අලුත් කට්ටියට ගොඩක්ම යන්න තමයි මේක තියෙන්නේ. ඒක නිසා ඒක අද දවසේ එක තමයි Q&A නැත්නම් ප්‍රශ්නට උත්තරේ. ඒක ජපනිස් වලත් කරා. දැන් සිංහල කට්ටියට දැන් Q&A. Q&A question and answer. එහෙනම් තමයි තියෙන්නේ. අපි ඔයාලගෙන් ගත්ත questions ටිකක්. ඒ කියන්නේ අපි ඔයාලගෙන් questions වගේ ගත්ත. ඒ කියන්නේ questions ටිකක් ගත්තා. ඒ question එකට අපි ඔයාලට උත්තර දෙනවා කියලා තමයි අපි කිව්වේ. ඒ නිසා ගොඩක් කට්ටිය අපි ප්‍රශ්න අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට අපි තෝරාගත්ත එක ප්‍රශ්න පහක්. ඒ ප්‍රශ්න පහට අපි ඔයාලට දැන් උත්තර දෙන්න යනවා. මේක ඒ කියන්නේ series එකක්. ඒ කියන්නේ මේක දිගටම කරගෙන යනවා. හැබැයි Friday නෙමෙයි. ඒ කියන්නේ මාසයකට සැරයක් වගේ නැත්නම් මාසයකට එකක් දෙපාරක් එකපාරක් ඒ වගේ තමයි කරගෙන යන්නේ. ඒක නිසා මේක new commerce නැත්නම් අලුත් කට්ටියට නිසා මේක ඕනනම් ඔයාලගේ friends line පුළුවන් ඔයාලගේ යාළුවන් ඉන්න පුළුවන් එයාලටද මේක කියන්න මේ වගේ එකක් තියෙනවා කියලා. Right. අපේ first question එක අපි questions පහක් තියෙනවා. ඒ questions පහේ මම කියවගෙන යනවා ඔයාලට ඒක විස්තර කරලා දීලා කියවගෙන යනවා. First question එක තමයි when Jesus born? English වලින් තියෙන එක يعني Jesus Christus වහන්සේ කවදද ඉපදුනේ? يعني when Jesus born? Jesus Christus වහන්සේ කවදද ඉපදුනේ? කවද කියලාද ගොඩක් කටි කියන? ගොඩක් කටි කියන්නේ කවද කියලා? December 25. 12 වෙනි මාසේ 25. Christmas. Christmas. Christmas දැන් මේ මගේ කාචට කීප දෙනෙක් ඉන්නවා. එයාලත් එක්කම තමයි කියන්නේ Christmas. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව මෑස් එකක් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේව සමරනවා. ඒකට තමයි අපි කියන්නේ Christmas කියලා. Christos mass. ඒක තමයි Christmas වෙලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේව සමරන නැත්නම් Jesus Christus වහන්සේව සමරනවා. හරි. 12 වෙනි මාසේ 25 තමයි ගොඩක් කට්ටිය කියන්නේ Jesus වහන්සේ ඉපදුනේ ඒ දවසේ කියලා. 12 වෙනි මාසේ 25 නෙමෙයි Jesus Christus වහන්සේ ඉපදුනේ. බයිබලෙට අනුව. හරි. බයිබලෙට අනුව Jesus Christ born උනේ 12 වෙනි මාසේ 25 නෙමෙයි. Jesus Christ born උනේ බයිබලෙට අනුව අප්‍රේල් 1 වෙනිදා. නිසාන් මාසේ 1 වෙනිදා. නැත්නම් ඊශ්‍රායල් කැලෙන්ඩරේ අනුවට ගත්තොත් අප්‍රේල් 1 වෙනිදා. නැත්නම් 4 වෙනි මාසේ 1 වෙනිදා තමයි Jesus Christ ඉපදුනේ බයිබලෙට. බයිබලෙට අනුව. මොකද 12 වෙනි මාස 25 ගොඩක් කටි කියන්නේ ඒ ඉස්සර හිටපු රෝම අධිරාජ්‍ය එයාලා කියලා 12 වෙනි මාස 25 අපි මේක ක්‍රිස්තුස් වහන්සේව සමරමු කියලා ඒක පටන් අරගෙන ඒ ක්‍රිස්තුස් මාසෙක ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඒක නිකන් ට්‍රැඩිෂනල් එකක් වගේ අපි ට්‍රැඩිෂනල් එකක් වගේ ඒක දිගටම ආවා. ඒකට දැන් ඉතින් 12 වෙනි මාස 25 කිව්වොත් ආනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජේසු ඉපදුණු දවස කියලා ගොඩක් කටි කියනවා. හැබැයි මේ බයිබලයට අනුව යේසුස් වහන්සේ ඉපදුනේ 12 වෙනි මාසේ 25 නෙමෙයි 4 වෙනි මාසේ 1 වෙනිදා. හරි බයිබලෙට අනුව යන හිතන්නේ. ඒක නිසා හැබැයි 4 වෙනි මාසේ 1 වෙනිදා දැන් අපි ඒක පාස් කරගන්න අපි දැන් ඉන්නේ 4 වෙනි මාසේ 15 වෙනිදා. දැන් 4 වෙනි මාසේ 1 වෙනිදා දැන් මොන වගේ දවසක්ද? 4 වෙනි මාසේ 1 වෙනිදා කාටද තියෙන්නේ දවස? දැන් මම අහන්න කැමති කියන්නේ දැන් මම දන්නේ නැහැ ඔයාලා ඒක කරනවද කියලා. දැන් මම හිතන්නේ යේසුස් වහන්සේ අදහන කට්ටියත් ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන නැති කට්ටියත් ඇති ස්විච් ස්විච් යේසුස් වහන්සේ අදහන කට්ටිය ඒක සමරනවත් දන්නේ නැහැ. 4 වෙනි මාසේ 1 වෙනිදා කියන්නේ මොකද්ද? බොරු වගේ දවස? බොරු කියන්න පුළුවන්? ඒ කියන්නේ ඒ දවස යක්ෂයාට වෙන් කරලා තියෙන. දෙනවා කියන්නේ. යේසුස් වහන්සේ දවස යක්ෂාරන් තියෙන. දැන් මට එහෙම මගේ යාළු එහෙම ඉන්න ඒ වගේ කට්ටිය එහෙම බොරු එහෙම කියනවා. ඒ දවසට. මෝඩයාගේ දවස. මෝඩයාගේ දවස. මෝඩයාගේ දවසද? දැන් ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ මෝඩයා කියන එක මන් දන්නේ හරිනම් මොකද කියලා මං අහලා තිබ්බේ බොරු කියලා. මෝඩයාගේ දවස. මෝඩයාගේ දවස. 4 වෙනි මාසේ 1 වෙනිදා මෝඩයාගේ දවස. ඉතින් ඉතින් කටේ මෝඩේර අඳනවා. ඒක තමයි වෙන්නේ නේ. ඉතින් අපි ඒකට සෙලිබ්‍රේට් කරන්න අවශ්‍ය නැහැ. හරි අපි ඒක කරන්නේ නැහැ කියලා හිතනවා මම. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ.
කටිය බොරු කියලා මෝඩයට අන්දනවා ඒ වගේ දේවල් කරනවා යක්ෂයෙක් අරගෙන තියනයි දවස හරි ඒක තමයි හතරවෙනි මාසේ පළවෙනි දා තමයි ජීසස් බෝන් වුනේ දැන් ඒ why do we believe jesus christ ඇයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව බිලීව් කරන්නේ ඇයි අපි ජීසස් ක්‍රයිස්ට්ව අපි බිලීව් කරන්නේ ඇයි අපි බිලීව් කරන්නේ ජීසස් ක්‍රයිස්ට් දැන් මං උතන ඉන්නවනේ යේසුස් වහන්සේව දන්නේ කවුද ජේසු කියන්නේ දන්නේ කෙනෙක් ඉන්නවනම් අවුලක් නැහැ සහ යේසුස් වහන්සේ දන්න කට්ටිය ඉන්නවනම් මම ඔයාලගෙන් අහන්න කැමති ඔයාලගෙන් අහලා බලන්න ඇයිව ජීසස් වදාන්නේ ඇයිව ජීසස්ව බිලීව් කරන්නේ සමහර කට්ටිය දන්නේ නැහැ සමහර කට්ටිය දන්නේ නැහැ මම ඇයි ජීසස්ව බිලීව් කරන්නේ සමහර කට්ටිය බිලීව් කරනවා සදාකාලික ජීවනයේ සමහර කට්ටිය බිලීව් කරනවා ඒකෝ ඇයි අපි ජීසස්ව බිලීව් කරන්නේ ඇයි අපි ජීසස්ව බිලීව් කරන්නේ why do we believe jesus christ අපි jesus christ why believe කරන්නේ jesus christ to believe කරනවා කියන්නේ ඔයාගේ ජීවිතේ එයාට දෙනවා කියන එක නැත්නම් ඔයාගේ යැපීම එයාට දෙනවා කියන එක right ඇයි කියලා මම දැන් මම කියනවා අපි හැම කෙනෙක්මම එක දෙයකට නියම වෙලා තිබ්බා ඔයාලා මුල් හරියට ගියොත් නැත්නම් ඔයාලා history එකට පැත්තට ගියොත් ඔයාලට තේරෙනවා ආදම් සයිබ මේ ලෝකේ පළවෙනි මිනිස්සු ශාස්ත්‍රීය ආදම් සයිබ දෙවියන් වහන්සේලා අකීකරු වීමෙන් එයාලගේ ඇතුළේ පාපයක් right එයාලගේ එයාලා පාපේ කරා ඒ කියන්නේ මොකද්ද කියලා කිව්වොත් දෙවියන් වහන්සේත් එක්ක එයාලා ශුද්ධව නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක හම්බෙන්න පුළුවන් බොඩි එකක් ඇතුව හිටියා හැබැයි එක දවසක් එයාලා දෙවියන් වහන්සේ කියපු දෙයට විරුද්ධව ගිය නිසා දෙවියන් වහන්සේ සමග හම්බෙන්න අය බැරි වුණා යන්න දෙනසකින් ඈත් වුණා නැයි මම කියන්නේ අන්න එතනින් මේ ලෝකයේ මිනිසයන්ට පාපය ආවා දැන් ඒක ඔයාලා හිතන දේ ඉදින් පාපය ආවා කියන්නේ මොකද්ද වෙන්නේ ඉතින් අපි ආදම්ගෙන චුට්ටක් පිටිපස්සට ගියොත් අපිට හම්බෙනවා එක්කෙනෙක් ආදම්ටත් කලින් වැරද්දක් කරපු කෙනෙක් එයා තමයි අපි කියන්නේ ලුසිෆර් නැත්නම් යක්ෂයා කියලා. ලුසිෆර් කියන්නේ යකාගේ නමක් නෙමෙයි. ඒක ඒක මීනින් එක තමයි ආලෝකය කියන එක නැත්නම් ලයිට් කියන එක තමයි ඒකේ මීනින් එක. ලුසිෆර්. ලුසිෆර්ව ලුසිෆර් දෙවියන් වහන්සේටත් වඩා උඩින් යන්න හිතුවා නැත්නම් දෙවියන් වහන්සේට විරුද්ධව සිතපු නිසා එයාවයි තුනෙන් එකක් නැත්නම් ස්වර්ගයෙන් තුනෙන් එකක් ඒන්ජල්ස් ලව මේ පොළොවට හැලුවා දෙවියන් වහන්සේ. හෙළුවයින් පස්සේ අන්න ඒ වෙලාවදී තමයි ලුසිෆර් පාපය කර දෙවියන් වහන්සේට විරුද්ධව සිතුවිලි වලින් thoughts වලින් right අන්න ඒ පාපයට එක දඬුවමක් තියෙනවා නැත්නම් පාපය කරොත් නැත්නම් වැරද්දක් කරොත් ඔයාට දඬුවමක් තියෙනවා හරියට සමහරක් ඉස්කෝලවල homeworks කරේ නැත්නම් දඬුවම් තියෙනවා සමහරක් ඉස්කෝලවල discipline නැත්නම් සමහර කට්ටිය එයාලට කිව්වොත් හරියට මේ දේ කරන්න හරියට ඔයාලා හොඳට මේක මැනස් එක හොඳට දාලා habits හොඳට එන්න කියලා කිව්වොත් එයාලට දඬුවම් තියෙනවා නේද ඉතින් ලුසිෆර් සහ ඒ ස්වර්ගයෙන් තුනෙන් එකක් පාපේ කරපු නිසා එයාලා සදාකාලිකව ගිනිවිලේ පිච්චෙන්න දෙවියන් වහන්සේ නියම කරා මන්දනේ වල තියෙනවා කියලා මං කියලා දෙන්න. එයාලා සදාකාලින් දෙවියන් වහන්සේ ගිනිලේ පුච්චන වාකිර ඒ දෙයට එයාලම නියම කරා. සදාකාලෙම. හරි? හැබැයි ප්‍රශ්නේ තියන්නේ ආදම් සායවත් ඒ ගොඩට වැටුණා. එතකොට මොකද වුනේ ආදම් සායවගේ මිනිස්සු බෝ වෙන්න පටන් ගත්තට පස්සේ අපි වෙනකන් දැන් මිනිස්සු බෝ වෙලා තියෙනවා ගොඩක් මේ ලෝකේ. ඒ කියන්නේ මොකද්ද? එදා ඉඳන් ආපු ඒ පාපිෂ්ඨලේ දැන් වෙනකන් ඔයා මං වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි හැමෝම කොහෙටද නියම වෙන්නේ? ගිනිවිලට. එතකොට කොච්චර ඉගෙන ගත්තත් ඒ කියන්නේ ඔය යන්නේ ගිනිවිලට. බයිබලෝ සතියනදී අපි ගාව. රෝම 6:23. දන්නම. රෝම 6:23. මක්නිසාද පාපයේ කුලිය නම් මරණය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනය. මම මෙතන කියවන්න ඕනේ උඩ ටික තමයි මම කියවන්න ඕනේ. මක්නිසාද පාපයේ කුලිය නම් මරණය. මෙතන පාපයේ කුලිය නැත්නම් ඔයාට පාපය කරොත් ඔයාට කුලියක් තියනවා ගෙවන්න. ඒ කියන්නේ ඔයා වැරද්දක් කරොත් ඔයාට තියනවා කුලියක් ගෙවන්න. ඒක තමයි මරණය. මේ මරණය කියන්නේ ඔයා පොඩි ළමෙක් වගේ ඉපදිලා වයසට ගියාම මැරෙන එක නෙමෙයි. මේ වයසින් පස්සේ නැත්නම් ඔයා මැරුණායින් පස්සේ මේ ලෝකේ මැරුණායින් පස්සේ ඔයාට තව මරණයක් තියෙනවා දෙවන මරණය කියලා කියනවා. ඒක තමයි සදාකාලිකව මැරෙන එක.
සදාකාලික ගිනිවිල පිච්චෙන එක. ඉදිරියට මේ ඉදිරියට මේ ඉස්සරහට එන කාලේදී හැම කෙනෙක්ටම ආදම් සායවගේ මේ වෙනකම් මැරුණු කට්ටියට සහ දැන් වෙනකම් ඉන්න කට්ටියට හැම කෙනෙක්ම මැරුණු කට්ටියට ප්‍රථමයෙන් හැම කෙනාටම සදාකාලික ශරීරයක් ඇතුව ඒ මැරුණු කට්ටිය නැගිටිනවා. හරිද? ඔයාටත් ඔතන ඉඳන් බලන ඉන්න ඔයාටත් සදාකාලික ශරීරයක් හම්බෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සදාකාලික ශරීරයත් එක්ක යන තැන් දෙකක් තියෙනවා. මම මේක ජපනිස් වලින් කිව්වා. ඉස්සලා වෙලාවේදී සදාකාලික ශරීරයත් ඇතුව ඔයාට යන්න තැන් දෙකක් තියෙනවා. ඒක තමයි යේසුස් වහන්සේත් එක්ක සදාකාලිකව ජීවිතේ නැත්නම් සදාකාලික ජීවනය. තව දෙයක් තමයි ගිනි ගොඩක්. ගිනි ගොඩක් ඇතුලේ පිච්චි පිච්චි මැරෙන එක සදාකාලෙට. එතකොට ඔයා හිතන්න පුළුවන් මේ වගේ ශරීරයක් දැනනකොට ඔයා ඔයා මොකක්කට හරි මොකක් හරි ගින්නක ඇතුලකට යනවා. ඔයා ගියාම ගින්න ඇතුලකට ගියාම ඔයා පිච්චෙනවා. පිච්චලා විනාඩි 30ක් යන්න කලින් ඔයාගේ ඇඟ පිච්චිලා ඉවරයි. එතනින් ඉවර වෙනවා. හැබැයි මේ දේ නැත්නම් මේ මං ඔයාලට කියපු මේ ගිනිවිලට ගියාම මොකද ඔයා යන්නේ සදාකාලික ශරීරයක් ඇතුව. සදාකාලික ශරීරයක් ඇදුව ගියාම ඔයා පිච්චෙනවා. පිච්චෙනකොට රිදෙනවා. රිදෙනකොට කෑ ගහනවා. ඕක විතරයි. ඕක විතරයි කන්ටිනියු වෙන්නේ. ඔයා මැරෙන්නේ යන්නේ නැහැ. ඒ පිච්චෙනකොට වර රිදෙනවා. රිදෙනකොට කෑ ගහනවා. බේර ගන්න. අයියෝ මට බෑ. ඔච්චරයි. ගිනිවිල ඇහෙන්නේ. දැන් මේ දවස්වල ඔයාට ඕනනම් මොන වගේද කියලා රස්නයක් දැනගන්න ඕනේ නම් ගිනිවිලේ සනීපය දැනගන්න ඕනේ නම් මේ දවස්වල කරන්ටි කපන නිසා මේ දැන් අපේ ලංකාවේ කරන්ට් කපන නිසා මොකක් හරි ඉටිපන්දම් පත්තු කරනවා නම් ඒ දැල්වලට ඔයාගේ චුට්ටක් මේ චිකින් ඇඟිල්ල චුට්ටක් චූටි ඇඟිල්ල අල්ලලා බලන්න චුට්ටක් උඩින් තියලා බලන්නේ දැල් උඩින් තප්පර 10ක් තප්පර 10ක් පුළුවන් ඔයාට තප්පර 10ක් පුළුවන් තියන්නේ මෑ මම තප්පරෙම දැම්ම තප්පර 2යි වැඩි මොනවා ගන්නවා ඉගෙන. ඇයි වඩ රිදෙනවා? එතකොට ගිනිවිලට යද්දි තප්පර දෙකක් නෙමෙයි. සදාකාලෙට. ගණන් කරන්න බෑ. පස්සේ මේ චූටි ඇඟිලි විතරක් නෙමෙයි ඔයාගේ ඇඟම යනවා ඒකට. එතකොට ඒක සදාකාලය නිසා දැන් ඔයා මේ ලෝකෙට ඉපදිලා නැත්නම් මේ ලෝකේ අවුරුදු කීයක් ඉන්නද? අවුරුදු 20ක් නම් ඔයාගේ වයස අවුරුදු 20ක් නම් ඔයා මේ ලෝකේ අවුරුදු 20ක් ඉන්නවා ජීවත් වෙලා. ඔයා අවුරුදු 30ක් නම් 40ක් නම් 50ක් නම් ඉන්නවා ඒ ගණන්. ඔයාට පුළුවන්ද දැන් ඔයාට 20යි නම් අවුරුදු 20ක් නම් ඔයාට 20ක් වගේ නම් අවුරුදු 20ක් ඔයාට පුළුවන් ගිනි විලක් ඇතුලේ සදාකාලෙම පිච්චි පිච්චි ඉන්න. ඒ කියන්නේ අවුරුදු 20ක් පිච්චි පිච්චි ඉන්න පුළුවන්ද? බෑ. කොච්චර ලොකු කාලයද? සදාකාලික කියන්නේ ඊටත් වැඩිය වැඩි. ඒ කියන්නේ ගණන් කරන්න බෑ. ඉවරයක්වත් නැහැ. හම්බෙන්නෙත් නැහැ. කැලෙන්ඩර්ස් නැහැ. වෙලාවල් නැහැ. තේරෙනවද මම කියන්නේ? අන්න ඒකට තමයි අපි නියම වෙන්නේ. අපි නියම අපේ බලාපොරොත්තුව ඒකයි. හැබැයි ඊළඟ ටික ගන්න. රෝම 6:23 ඊළඟ ටිකේ කියනවා දෙවියන් වහන්සේ හරහා ඔයාලට gift එකක් ලැබිලා තියෙනවා. ඒක තමයි නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නැත්නම් gift එක නම් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනය. ඔයාට යේසුස් වහන්සේ තුල ඔයාට සදාකාලික ජීවනය තියෙනවා. ඒ කියන්නේ සදාකාලික මරණය, සදාකාලික ගිනිවිල පිච්චෙන එකේ අනිත් පැත්ත. සදාකාලෙම ජීවත් වෙන්න නේද? ඒකට ඉවරයක් නැහැ, කැලෙන්ඩර්ස් නැහැ, වෙලාවක් නැහැ. ඔයා සදාකාලෙම සතුටෙන් ජීවත් වෙන්න. හොඳනේ මම හිතනවා ඔයාලට තේරෙනද මම කියන දේ? තේරෙනවා මම කියන දේ ඔයාලට. අන්න ඒක තමයි ඇයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව බිලීව් කරන්නේ කියලා කිව්ව දෙවනි ප්‍රශ්නේ තමයි යාලා අහලා තිබ්බේ. Why do we believe Jesus Christ? ඇයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ? මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගත්තොත් ඔයා පාපේ කුලිය නම් මරන්නේ නැතන් ඒ සදාකාලික ගිනිවිලට යන ඒ කුලිය ඔයා ගෙවන් ඕනේ නැහැ. මොකද ඔයා එන්න කලින් එයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඔයා වෙනුවෙන් ඒ කුලිය ගෙවලා ඔයාව නිදහස් කරලා තියෙන නිසා. එතකොට කරන්න තියෙන දේ එකමද? ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔයාගේ ඇතුළේ ජීවත් වෙන්න දෙන්න. නැත්නම් ඔයාගේ ජීවිතය යේසුස් වහන්සේට දෙන්න. දුන්නහම යේසුස් වහන්සේ ඔයාව කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. ලස්සන විදිහට. එතකොට ඔයාට සදාකාලික ජීවනය තියෙනවා.
එතකොට අර කුලිය වා ගෙවන්න ඕනේ නැහැ. ඇයි වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහ ගන්න නිසා. දැන් ගොඩක් කට්ටිය හිතන අදහ ගන්නවා කියුවහම ආ යේසුස් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ මං අදහනවා. යේසුස් වහන්සේ මං බිලීව් කරනවා. මම මේක පල්ලහැරෙද්දි තව මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකදී මම ඔයාලට පැහැදිලි වෙයි මොකද මං කියන්නේ කියලා. යේසුස් වහන්සේ බිලීව් කරනවා. හරි. හැබැයි මොකද ඒක කියන්නේ? ඔයාව සදාකාලික ජීවණයෙන් සදාකාලික ගිනිවිලකින් ගලව ගන්න එක තමයි යේසුස් වහන්සේගේ වා පිළිගත්තම නැත්නම් යේසුස් වහන්සේ බිලීව් කරාම වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට પાස්පෝට් එකක් හම්බ වෙනවා වගේ හෙවන් එකට යන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා හිටියේ කොහෙද? ඔයා හිටියේ සදාකාලික ගිනිවිලකට යන මාර්ගයේ. එතකොට ඔයා යේසුස් වහන්සේව දන්නේ නැති නිසා ඔයා කර වැරදි දේවල්. එතකොට ඔයාගේ ඇඟේ කුණු යැවිලා. වැරදි, පාපය. එතකොට ඔයා නිදහස් වෙනකොට ඒ කුණු අරන් තමයි ඔයා යේසුස් වහන්සේ ළඟට එන්නේ. එතකොට ඔයා යේසුස් වහන්සේව අදහගත්තයින් පස්සේ මම අදහගත්තා යේසුස් වහන්සේ. කිව්වට බෑ මොකද ඔයාගේ ඇඟේ කුණු. අනේ කුණු ටික හොද ගන්න තමයි මෙන්න මේක දීලා තියෙන්නේ. තව පළහැරෙද්දී ඔයාලට තේරෙමක් කියනදී. ඊට පස්සේ question එක ඊළඟ ප්‍රශ්න තමයි යාලා කිව්වේ what is the bible? මොකද්ද බයිබලෙ කියන්නේ? මම ඔයාලට පෙන්නනවා. මොකද්ද බයිබලෙ කියලා කියන්නේ? මොකද්ද මේ බයිබලෙ? මොකද්ද මේ බයිබලෙ? දැන් මේක ගොඩක් explain කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. මම short and sweet කියන්න. මේ බයිබලෙ තමයි ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගත්තයින් පස්සේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගත්තයින් පස්සේ තියෙන ගමනේ නැත්නම් ජීවිතේ කොහොමද ජීවත් වෙන්න ඕනි කියන දේ ලියලා තියෙන මේකේ. බයිබලේ ඔයාලට උපදෙස් දෙනවා. ඒ විතරක් නෙමෙයි. බයිබලේ හිස්ටරි පොතක් නැත්නම් අතීතය ගැන ලියවිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේකේ විද්‍යාව තියෙනවා. මේකේ ගණිතය තියෙනවා. හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේකේ ලියලා තියෙනවා අනාගතයට මොනවද වෙන්න යන්නේ කියලා. අනාගතයට මොනවද මේ ලෝකෙට සිද්ධ වෙන්න යන්නේ කියලා මේකේ ලියලා තියෙනවා. ඔයාගේ ඔයාගේ ජීවිතයට උපදෙස් ඔයා කොහොමද ජීවත් වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාගත්තයින් පස්සේ ඒ දේවල් සේරම ලියලා තියෙනවා. ඒකට නෙමෙයි මේකට බයිබලයි කියලා කියන්නේ. පොත ඇතුලේ තියෙන පොත. බයිබල්. බයිබල්. බුක්. නන්නේ මන් තේනා දන්නේ මන් කියන්නේ. ඒකට තමයි බයිබලි කියලා කියන්නේ. ඒක ඒකනේ අපිට බයිබල් කාර්යය කියලා කියන්නේ ඒකනේ. බයිබල් කාර්යය කියලා කියන්නේ. සමහර කට්ටිය කියන අපිට බයිබල් කාර්යය කියලා. හවුනේ. අයිය අපි බයිබලෙ කියලා තියෙන විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. මොකද මේකේ කියලා තියෙන්නේ අවුරුදු 2000කට කලින් දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හරහා අපිට ලියලා දීලා තියෙන මේක. අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. සදාකාලික ජීවනයේ කොහොමද ඇතුල් වෙන්නේ කියලා. සේරම මේකේ තියෙනවා. සේරම මේකේ තියෙනවා. ඔයාට අවශ්‍ය කරන සේරම දේ තියෙනවා. ඔයා කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා තියෙනවා. මේ ලංකාවට ඇවිල්ලා තියෙන මේ වාතාවරණයත් අවුරුදු 2000කට කලින් ලියලා තියෙනවා. හැමදේම ලියලා තියෙනවා. ඕනනම් බලන්න. මේ වාතාවරණය ලංකාවට ඇවිල්ලා තියෙන මේ කෝස් එක නැත්නම් මේ ස්ට්‍රගල් එක නැත්නම් මේ උද්ඝෝෂණ බලන්න න්ියුස් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ආ මේ සේරම දේවල් ලියලා තියෙනවා. ඒක නිසා මම ඔයාලට එන්කරේජ් කරනවා මේ එන සතිය අපි දැන් ඉරිදා තව ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකක් කරන ලයිව් එකක් තියෙනවා අපේ මේ එන අනිද්දානේ අනිද්දා අපේ ලයිව් එකක් තියෙනවා ඉරිදා 6ට මං හිතන්නේ මේ වගේ වෙලාවටම තියෙනවා ඒකේ මාතෘකාව තමයි Who is Christians? කවුද ක්‍රිස්තියානිකාරයෝ? ඒකේ මං කියලා දෙනවා කවුද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහගත්තාම වෙන්න යුතු ස්වභාවය ඒ වගේ මම කතා කරනවා චොට්ටක් මේ ලංකාවේ දේවල් කොහොමද ඇවිල්ලා තියෙන්නේ සහ මේකේ ලියලා තිබ අනාගත වාක්‍ය මේ ලංකාවේ ඉෂ්ට වෙන්නේ කොහොමද කියලා මම ඒ දවසේ අනිත් දවල්ට ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා මම ඔයාලට කියනවා ඒකට කට්ටිය ඉන්වයිට් කරන්න ඒකට ඔයාලා එන්න. මොකද හොඳ ඉන්ට්‍රස්ටිං හොඳ ටොපික් එකක් නිසා. රයිට් මේ බයිබලෙ කියන්නේ ඔයාගේ ක්‍රිස්තියානි ගමනේදී වැදගත් වෙන එකම පොත. මොකද මේක ලියලා තියෙන්නේ හෝලි ස්පිරිට් නිසා. ශුද්ධ ආත්මයන්න් වහන්සේ නිසා. හරිද මේක මිනිහෙක් ලිව්වා කියලා කියයි නැහැ ශුද්ධාත්මයන් වහන්සේ හරහා තමයි ඒ මිනිස්යාගේ අත පාවිච්චි කළා දිනත් හරිනේ මයින්දරත් එන්නවා කියලා ඊළඟ එක what will happen to the world මොකද්ද මේ ලෝකෙට වෙන්නේ නැයික මම කතා කරා ওই ටික දැන් මොකද්ද මේ ලෝකෙට වෙන්නේ ඉදිරියේදී බයිබලයට අනුව මේ බයිබලයට අනුව කියලා තියෙන ඉදිරියේදී නුදුල අනාගතේ නැත්නම් මේ ළඟ තියෙන අනාගතේදී කියලා තියෙන්නේ මේ රශියාව සහ යුක්‍රේනය අතර තියෙන මේ යුද්ධේ රශියාව
මොන දේ වුණත් රුසියාව සහ ඊශ්‍රායලය යුද්ධ කරන තත්ත්වයට එනවා. අනි මේක අනාගතේ සිද්ධ වුණාම මේක මතක් කරගන්න. රුසියාව සහ ඊශ්‍රායලය යුද්ධ කරන තත්ත්වයට එනවා. එතකොට රුසියාව සහ ඊශ්‍රායලය යුද්ධ කරනකොට යුද්ධ අතරතුර ලොකු භූමිකම්පාවක් එනවා මේ ලෝකේ. මේ ලෝකේ ලොකු භූමිකම්පාවක්. මේ ඉතිහාසයේ ඇවිල්ලා නැති පළවෙනි මහා භූමිකම්පාවක් කරන ඊශ්‍රායල් කේන්ද්‍ර කොට නැත්නම් ඊශ්‍රායලේ එක මේ ලෝකෙටම ඉෆෙක්ට් වෙනවා. මේ ලෝකෙටම එක බලපානවා. එතකොට ඒ භූමිකම්පාවත් එක්ක ලෝකයේ ස්තන් තැන්වල ස්ථාන කීපයක නැත්නම් ස්ථාන ගොඩක් තැන්වල සුනාමි ඇති වෙනවා. හරි, ඉදිරියේදී ලොකු භූමිකම්පාවක් වෙනවා. රුසියාව සහ ඊශ්‍රායලය යුද්ධ කරන්න යනවා. මම එක කිව්වා මේ ගැන මම කතා කරා අපි ගිය සති කරපු ලයිව් දස් සති දෙකකට මාසෙක ඉඳන් අපි කරන් යනවානේ. ඒ වෙලාවේ මම ඔයාලට කතා කරලා තියෙනවා මේ භූමිකම්පාව ගොඩක් වැදගත්. නැත්නම් මේ භූමිකම්පාවෙන් ගොඩක් දෙනෙක් සෙලවෙනවා. මේ ලෝකයේ ආර්ථිකය හැම අතින්ම මිනිස්සු සෙලවෙනවා. රයිට්, මම දන්නේ ඔයාලට ඇහෙනවද කියලා මම කියන්නේ. ඒක නිසා මේ ඉදිරියට එන්න යන භූමිකම්පාව නැත්නම් මේ ඉදිරියට එද්දී මේ දේ මිනිස්සු ගොඩක් කැළඹෙන්න යනවා. මිනිස්සු ගොඩක් වියවුල් වෙන්න යනවා. මිනිස්සු ගොඩක් අමාරුවේ වැටෙන්න යනවා. තව මේ තියෙන දෙයට වඩා අමාරු වැටෙන්න යනවා. මිනිස්සුන්ගේ ආර්ථිකය මතින් ගොඩනැගිලි මතින් සේරම දේවල් වැටෙන්න යනවා. මේ භූමිකම්පාව හරහා, මේ වියවුල හරහා. ඒ නිසා මම ඔයාලට ඉන්වයිට් කරනවා මේ සතියේ තියෙන ඉරිදායකට එන්න කියලා. මොකද ඒක ගොඩක් වැදගත්. මිස් කරගන්න එපා. රයිට්, ඕකේ. ඊළඟ එක තමයි, ඊළඟ ක්වෙස්චන් එක තමයි අහලා තිබ්බේ අන්තිම ක්වෙස්චන් එක. What should we do to go heaven? අපි මොකද්ද කරන්න ඕනේ ස්වර්ගයට යන්න? ආස චට්ටක් ප්‍රශ්නයක්. අපි මොකද්ද කරන්න ඕනේ ස්වර්ගයට යන්න? ස්වර්ගයට නැත්නම් heaven එකට යන්න අපි මොකද්ද කරන්න? දැන් ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන්න නැති කෙනෙක් නම් මම හිතන්නේ මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන කෙනෙක් සහ heaven එක දන්න කෙනෙක්. රයිට්, ඉදිරියේදී හරි අනාගතයේදී ලොකු පීඩා කාලයක් එන්න යනවා මේ ලෝකෙට. ඒකේදී ලොකු ව්‍යසන එන්න යනවා. සුනාමි, මං ඒ කිව්වාගේ සුනාමි භූමිකම්ප බොහෝ තැන්වල සිදු වෙන්න යනවා. මං කියන්නේ මේ යුද්ධයට පස්සේ. ඊට පස්සේ මේ ලෝකයට එක මිනිහෙක් ගේනවා එක ලකුණක්. ඒ මිනිහයා එක ඉන්ට්‍රඩියුස් කරන්නේ 666 කියලා. නැත්නම් 666 කියලා තමයි ඒක එයා ඉන්ට්‍රඩියුස් කරන්නේ ස්විච්. ඒක ඉන්ට්‍රඩියුස් කරනකොට ඒක නැතුව ඔයාට මොනවත් කඩෙන් ගන්නත් බෑ, මොනවත් කාට හරි ඔයාට දෙ විකුණන්නත් බෑ. කෑෂ්ලස්, කෑෂ් නැහැ, ක්‍රෙඩිට් නැහැ. ඒ ලකුණෙන් තමයි සේරම යන්නේ. ඒ ලකුණ තිබ්බොත් විතරයි ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඒ ලකුණ ගන්න නැති හැමෝම ඒ මනුෂ්‍යයා මරණවා. ඔයා ලකුණ ගන්න නැත්තම් ඔයා මරණවා. හැබැයි ඔයා ලකුණ ගත්තොත් ඔයාට මිලදී ගන්නත් පුළුවන්, ඔයාට විකුණන්නත් පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ගත්තොත් ඔයාගේ කොන්ට්‍රෝල් එක ඔයාට නැතුව යනවා. ඔයා මොනවද කරන්නේ? ඔයා කොහෙද ඉන්නේ? ඔයා දැන් කොහෙද ඉන්නේ? මොන වගේ දේවල්ද කරන්න හදන්නේ? සියලු දේ රෙකෝඩ් වෙනවා. එතන සියලු දේ ඔයාව කොන්ට්‍රෝල් කරන්න පුළුවන් තත්ත්වයකට ගේනවා. හැබැයි බයිබලේ කියලා තියෙනවා යේසුස් වහන්සේ ළඟදිම එනවා කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා දවස් තුනකින් නැගිටලා ස්වර්ගයට ගියා. යේසුස් කිව්වා එනවා කියලා. එන ළඟ වෙලා තියෙනවා. ගොඩක් දේවල් ලකුණු සහ දේවල් සිදු වෙනවා එයා කියපු දේවල්. එතකොට එන වෙලාවේදී ඇයි එන්නේ කියලා කිව්වොත් අර මහා පීඩා කාලේ නැත්නම් අවුරුදු 7කට ඒ පීඩා කාලය යන්න යනවා. ඒ 7කට තියෙන පීඩා කාලෙන් යේසුස් වහන්සේ 90 යන කට්ටිය විශ්වාස කරන කට්ටිය නෙමෙයි. යේසුස් වහන්සේ 90 යන කට්ටියව එයා මේ ලෝකෙන් අයින් කරන පිණිස. හරි, ඒ කියන්නේ මොකක්ද දන්නවද? වෙන මිදිකින් කියනවා යේසුස් වහන්සේ විශ්වාස කරා කියලා වාසාවකට යන්නේ නැහැ. ෂොක් වගේ නේද? යේසුස් වහන්සේ විශ්වාස කරා කියලා ඔසවකට යන්නේ නැහැ. යේසුස් වහන්සේ පීඩා කාලට අපිට යන්න දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ 90 යන කට්ටිය ෆලෝ කරන කට්ටිය. ඒ කට්ටියව ඒ අවුරුදු 7ට කලින් යේසුස් වහන්සේ මුදව ගන්නවා. නැත්නම් ස්වර්ගයට එයාලව ඇදලා ගන්නවා. ඇසිපිල්ලම් ගහන ෂණිකයෙන් ඔයාව ඇදලා ගන්නවා.
දෙවන ආකාශයට නැත්නම් අපිට අපි කියන්නේ ස්පේස් එකට මන් දකින්න ග්‍රහලෝක අන්නේ දේවල් තියෙන තැනට එතනට ඔය ඇදලා ගන්නවා එතකොට ඔය ආයි මහ පීඩා කාලේ ඉන්න ඕනේ නැහැ right ඒක මහ පීඩා කාලේ මේකට වඩා දරුණු වෙනවා දැන් මේ ලංකාවේ තියෙන කේඔස් එක නැත්නම් මේ ක්‍රයිසිස් එකට වඩා ගොඩාක් ඉකොනොමි පැත්තේ හැම අතින්ම දරුණු වෙනවා ඒක නිසා යේසුස් වහන්සේව විශ්වාස කරොත් ඔයාගේ අතේ තමයි සියලු දේ තියෙන්නේ මොකද මට වාග්ගේ බලෙන් හරවලා මේක විශ්වාස කරන්න විශ්වාස නෑ එහෙම දෙයක් නෑ ආදම් සයිවරයත් ඒක තමයි යේසුස් වහන්සේ කරේ දෙවනසේ කරේ තෝරා ගැනීම දෙකක් තිබ්බා හොඳ පැත්තද නරක පැත්තද තෝරන්න කියලා වාග්ගේ අතේ තියෙන්නේ ඔය නරක පැත්ත තෝරා ගත්තොත් වාග්ගේටම තමයි අලාභේ මට අලාභේ නෑ මම යේසුස් වහන්සේ ගාවට යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට යන්න පුළුවන් වෙන්නේ ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන ඉන්නවා නම් කෙනෙක් බලන් ඉන්නවා නම් මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන ක්‍රිස්තියානි ගමනේ යන කෙනෙක් ඉන්නවා නම් මම යාට කතා කරන්නේ යාට කතා කරන්නේ යේසුස් වහන්සේව අදහන්නේ නැති ඒ කියන්නේ අද පළවෙනි පාරට ආපු කට්ටිය නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන ඉන්නවා නම් ඔයා ප්‍රේ කරනවා ඇති ඔයා යාක්ෂා කරනවා ඇති ඔයා එක එක දේවල් කරනවා ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔයා රැප්චර්කට යන්නේ නැහැ ඒක කරා කියලා ඔයා සදාකාලික ජීවනයට යන්නේ නැහැ ඒක කරා කියලා එක දෙයක් කරනවා මේක කියලා තියෙන දේ ඔයාගේ හાર્ට් එකට ගරගෙන ඒ දේ වක් කරන්න ඕනේ නැත්නම් යේසුස් වහන්සේගේ ඉමේජ් එකට හැරෙන්න ඕනේ අන්න ඒ කට්ටිය විතරයි රැප්චර්කට යන්නේ ඒකයි මම කිව්වේ මේ සත දෙක කර කලින් ගොඩක් කටේ රැප්චර්ක මිස් කරගන්න යනවා කියලා රැප්චර්ක මිස් වෙනවා ලෙෆ්ට් බිහයින්ඩ් වෙනවා නැත්නම් රැප්චර්කෙන් එයාලා ඉතුරු වෙනවා මේ ලෝකේ එයාලා දැනගන්නවා රැප්චර්ක වුණා කියලා එතකොට එයාලා කෑ ගහන්න යනවා හැබැයි too late වෙලාව මදි ගොඩක් කට්ටිය හිතන්නේ රැප්චර් කියන්නේ මොකද්ද කියලා. රැප්චර් කියලා මම ඉස්සෙල්ලා කිව්වා ඒ අවුරුදු 7ට කලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිව මේ ලෝකෙන් අයින් කරනවා. ඒ මහා පීඩා කාලේ යන්න දෙන්නේ නැතුව. ෂණිකේ කාටවත් පේන්නේ නැහැ. ඔවා නිකන් ස්වභාවිකව ඔවා නිකන් ඇස්පිල්ලම් ගහනවා. අන්නේ වේගෙන් අපි වැද ගන්න උඩට. වැනිෂ් වෙනවා. කියන්නේ නැති වෙන්න යනවා. යේසුස් වහන්සේ අනුව යන කට්ටිය. විශ්වාස කරන කට්ටිය නෙමෙයි. අදහන කට්ටිය නෙමෙයි. අනුව යන කට්ටිය. එයාලා මේ ලෝකෙන් ඇද ගන්නවා එතකොට අනේක තමයි රැප්චර් කියලා කියන්නේ ඒක කවුරුත් දැනගන්න යන්නේ ඒක නිසා දෙවියන් වහන්සේගේ සේනඟ නැත්නම් යේසුස් වහන්සේව අනුගිය කට්ටිය දැනගන්න එයාලා දැනගන්න යනවා රැප්චර් ගුණා කියලා කවුරු හරි නැති වෙලාවන් කියම අයාලා දැනගන්න යනවා රැප්චර් ගුණා කියලා මොකද එයා දන්නවනේ එයාලා සේනම රැප්චර්ක කියන දේ දන්නවා මේ දේවල් වෙනකොට ළඟයි රැප්චර්ක ළඟයි ඇස්සි වෙන එයාලා දැනගන්න යනවා රැප්චර් ගුණා කියලා එතකොට එයාලා හොයන්න යනවා මරණය. නැත්නම් එයාලා ටග් ගාලා කවුරු හරි මාව මරන්න කියලා එයාලා යනවා එළියට. හැබැයි මරණය හම්බෙන්නේ නැහැ. බයිබලේ කියනවා සමහර කට්ටිය යනවා සිංහයන් ගාවට. සිංහයන් ගාවට ගිහලා කියනවා මාව කන්න කියලා. මාව කන්න කියලා. එයා සූසයිඩ් කරගන්නේ නැහැ. මාව මරන්න නැත්නම් කන්න. දැන් ඔයා සිංහයෙක් ගාවට ගියොත් ඔයා වත ගන්න නැහැනේ. මාව හොඳට කයි. මස් නිසා. සුච්. ඒ දවසේදී යේසුස් වහන්සේගේ රැප්චර්කේදී ඉතුරු වෙන කට්ටිය ගියත් කන්නේ නැහැ. සිංහවා දිහා බලලා අද මම කන්නේ මම යනවා කියලා යයි මරණය හම්බෙන්නේ නැහැ ඔයාලට කවදාවත් සූසයිඩ් කරගන්න හැදුවත් ඔයාලට මරණය හම්බෙන්නේ නැහැ ඔයාලට මැරෙන්න හම්බෙන්නේ නැහැ ඇන්ටි ක්‍රයිස්ට් නැත්නම් යේසුස් වහන්සේ නැත්නම් ඒ ඉස්සරහට එන ඒ පුද්ගලයා ඒ 666 කියන මාක් එක අරන් එන පුද්ගලයා ඔයාව මරනවා බෙල්ල කපලා අනේකට කලින් තමයි මේ සූදානම් වෙන්නේ අනේකට කලින් තමයි රැප්චර්කට ලෑස් වෙන්න කියලා කියන්නේ ඔයා කොච්චර ප්‍රේ කරත් රෑදවල් ප්‍රේ කරත් මං වගේ මම මේ Zoom meeting කරා මේ බයිබලේ කොච්චර කියවුවත් උපපති පොතේ ඉඳලා revelation එකට Genesis වලින් ඉඳන් revelation එලිදර පොත වෙනකන් කියවුවත් වැඩක් නැහැ මම යන්නේ rapture එකට මම යන්නේ rapture එකට යේසුස් වහන්සේගේ image එකට හැරෙනවා නැත්නම් යේසුස් වහන්සේ අනුව follow කරනවා නම් එයාව follow කරනවා නැත්නම් මම යන්නේ නැහැ එනිසා මේ ලෝකෙන් යැත්තෙන මේ ලෝකෙන් බැඳීම තියාගන්න එපා එතකොට ඔයාලා රැප්චර් එකට යන්න හම්බෙන්නේ මේ ලෝකෙත් එක්ක ඔයාලා කනෙක්ෂන් එකක් තියෙනවා ඔයාලා ස්වර්ගයට යන්න පුළුවන් වෙන්නේ බයිබලේ කියලා තියෙන විදියට ආවිද්දොත් නැත්නම් ගමන් කරොත් වෙන වෙන දේවල් කරා කියලා යන්නේ sorry මම මේ කතා කරන්නේ නැත්නම් ඔයා ගන්නවද නැද්ද කියලා මට අදාළ නැහැ. හැබැයි මම ආසයි ඔයා ගන්නවනම්.
මම කියන දේ ස්විච් මාසෙ ඔයා ගන්නව නෑ හැබැයි ගන්නවද නැද්ද කියන එක ඔයාගේ යුතුයකම නැත්නම් ඔයාගේ ඒ තීරණය ඔයාගේ මට මුගුව තලාවයක් වෙන්නේ නැහැ ඔයා ගත්තත් නැතත් එකම දේ යේසුස් වහන්සේ ආවෙනුන් ආවේ ඔමෙනුන් මැරුණේ එක්කුලිය ගෙවන්න යේසුස් වහන්සේ අදහ ගන්නව නම් අද වස් සදාකාලික ජීවනය ඇතුළ වෙනවා රෝම 10:8 දාන්න බෑ වාක්‍ය නුඹ ළඟය නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ ය කියාය එනම් අප විසින් ප්‍රකාශ කරන ඇදහිල්ලේ වාක්‍යය ඒක මොකද්ද ඊළඟ එක 9 verse 9 කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මලවුන්ගෙන් නැගිට වූ බව සිතෙන් අදහගන්නෙහි නම් නුඹ ගලවුණු ලබන්නේ ඊළඟ එක එහෙම කරොත් මොකද වෙන්නේ මම මුඛයෙන් කියලා සිතෙන් ප්‍රකාශ කරන සිතෙන් අදහගෙන මුඛයෙන් කිව්වම මට මොකද වෙන්නේ මක් නිසාද මිනිස්සයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහගන්නේ ඔවා සිතින් අදහගන්නකොට ඔවා ධර්මිෂ්ඨ කරනවා ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේ ඒ කියන්නේ ඔවා සිතින් අදහනවා නම් ඔවා ඇත්තරම් පව්කාරයෙක් ඔවා ඇත්තරම් වැරද්දක් කරලා තියෙනවා ඔයාගේ වැරදි තියෙනවා මං තමයි පව්කාරයා මං දෙවන හසර විරුද්ධ පව් කරපු කෙනෙක් ඒ වගේ මේ යේසුස් වහන්සේගේ ඒ ගෙව්ව මිලේ නැත්නම් ඒ කුලිය නැත්නම් යේසුස් වහන්සේ කරපු පූජාව මං පිළිගන්නවා මොකද මම වෙනුවෙන් කරපු නිසා මොකද මම ඒ පූජාවෙන් නිදහස් කරපු නිසා ඒ දේවා සිතින් අදහන ඇත්තරම් ඊට පස්සේ ප්‍රකාශ කරන යේසුස් වහන්සේ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කියලා ඊට පස්සේ යේසුස් වහන්සේ දවස් තුනකින් දෙවියන් වහන්සේ විසින් මරුන්ගෙන් නැගිට උන් ලැබු බවත් ඔයා විශ්වාස කරනවා ඔයා ගැලවෙනවා කොහෙන්ද ගැලවෙන්නේ ඔයාගේ ටීචර්ගෙන් නෙමෙයි ඔයාගේ අම්මගෙන් නෙමෙයි ඔයාගේ තාත්තගෙන් නෙමෙයි ඔයාගේ බොස්ගෙන් නෙමෙයි සදාකාලිකම පිච්චෙන ගිනි විලෙන් ඔයා සදාකාලික ජීවිතයට ගැලවෙනවා ඒ කියන්නේ සදාකාලික ගිනි විලේ ඔපොසිට් පැත්ත නැත්නම් අනිත් පැත්ත සදාකාලික ජීවනය ඔබට ලැබෙනවා යේසුස් වහන්සේ ඔයාව නිදහස් කරා ඔයා පිළිගන්නව නම් මේ දේ හැබැයි ඔයා පිළිගන්නේ නැත්නම් මම දන්නේ නැහැ ඒක ඔයාගේ අතේ අද දවසේ මේ අහන් හිටව හැම කෙනෙක්ම ඇහුවා සදාකාලික වචනේ නැත්නම් සදාකාලික වූ වචනේ මේක තමයි ගැළවීමේ වචනේ අද දවසේ මම ඔයාලත් එක්ක යාක්ෂණ කරන්න යනවා හැම කෙනෙක්ටම කවුරුරි අලුත් කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි මේ යාක්ෂණ කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අද දවසේ මාත් එක්ක යාක්ෂණ කරන්න ඒ ගැන ඒක නිසා ස්වර්ගයට යන කාලය හරි නැත්නම් යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න යන කාලය හරි ඒ වගේම අපේ කකුල මේ ලෝකෙන් ගන්න යන කාලය හරි ගොඩක් අට හිතන් ඉන්නේ යේසුස් වහන්සේ අදහගත්තා බයිබලයේ කියවුවා සුභාරංචි කිව්වා මේ වගේ දේවල් කරාම යයි කියලා නෑ ස්වර්ගයට යන්නේ නෑ කවදාවත් යන්නේ නෑ කවදාවත් යන්නේ නෑ ඔයාගේ හරි චුට්ටි හරි හොඳ නැති සිතුවිල්ලක් තියෙනවා නම් වැරදි සිතුවිල්ලක් තියෙනවා නම් වරච්චකට යන්නේ සිතුවිල්ලක් මොද ලුසිෆර්ව හෙළුවේ සිදුවිල හිතුවා හෙළුවා ඒක නිසා මේ දේට නියම වෙන්නේ නැතුව යේසුස් වහන්සේ එන වෙලාවේදී යන්න ලෑස් වෙන්න ඉතුරු වෙන නම් එපා ලෙෆ්ට් බිහයින්ඩ් වෙන්න නම් එපා වුණොත් ඉවරම තමයි ස්වාමිනී ඔබ වහන්සේ ස්තුති අද දවස නිසා මේ කාලය නිසා ඔබ වහන්සේ ස්තුති ස්වාමිනී ස්වාමිනී මේ වෙලාවේ ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ව මේ මීටින් එකට නැත්නම් මේ බ්‍රෝඩ්කාස්ට් එකට ඔබ වහන්සේ රැගෙන ආපු නිසා ස්තුති ස්වාමිනී මේ වෙලාවේ ස්වාමිනී මම යාක්ෂණ කරන ඔවුන් වෙනුවෙන් ඒ වගේම අලුත් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් මේ යාක්ෂණ කරන නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් යාක්ෂණ කරන මේ මාත එක ස්වාමිනී මං කියන පස්සෙන් කිය ස්වාමිනී ඔබ වහන්සේව මගේ ජීවිතේ ගැලුම් කාරය බව මම පිළිගන්නවා මම වැරදි කරා මම පව්කාරයෙක් ස්වාමී මම ඔබ වහන්සේව හම්බෙන්න තරම් සුදුසු නැහැ මම වැරදි කරා ස්වාමී ස්වාමී ඔබ වහන්සේ ස්තුති මාවේ සදාකාලික ගිනි විලෙන් සදාකාලික ජීවනයට ගලව ගත්ත නිසා ස්වාමී ඔබ වහන්සේ තුල රැඳෙන පිණිස ඔබ වහන්සේ යේසුස් වහන්සේ ඔබ වහන්සේ ගැලුම් කරය බව මම සිතින් අත්‍තරම විශ්වාස කරනවා ස්වාමී. ස්වාමී මාව
ශුද්ධ කරන්න ස්වාමී මාව ධර්මිෂ්ඨ කරන්න ස්වාමී එයාගේ මම මුඛයෙන් කියනවා ඔබ වහන්සේ දවස් තුනකින් පස්සේ දෙවියන් වහන්සේ විසින් නැවත නැගිටවනු ලැබුව බවත් මම විශ්වාස කරනවා මම කියනවා මම ප්‍රකාශ කරනවා ස්වාමී මෙන්න ඔබ වහන්සේට බාරයි ඔබ වහන්සේ මගේ ජීවිතේ වාසය කරන නැත්නම් ඔබ වහන්සේට මගේ ජීවිතේ දෙනවා ස්වාමී මෙන්න ඔබ වහන්සේට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ජීවිතය දෙන්න මොකද දෙවියන් වහන්සේ යාගේ ජීවිතේ වර දුන්නා ඔයාට දෙනවා නම් වාගේ ජීවිතේ සදාකාලික ජීවනය රයිට් එන අද දවසේ ඔයාලට ස්තුති ආපු නිසා තව මේ සතියේ තියෙන ඉරිදා සෙෂන් එක නැත්නම් ඉරිදා මීටින් එක මිස් කරන්න එපා ඒකට එන්න මොකද ඒක ගොඩක් වැදගත් වෙන්න යන නිසා මේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක් වෙන නිසා එන අද දවසේ ඔයාලට ස්තුති මේකට ආවට එහෙනම් අපි හමු සමු ගන්නවා මෙලා අපි හම්බෙමු ඊළඟ බ්‍රෝඩ්කාස්ට් එකේ Bye-bye.